කවුඩුල්ල ගොවිජන පද ව්‍යාපාරයට අයත් මැදිරිගිරිය ගොවීන් මෙවර මහකන්නේ සඳහා කුමුරු අකර 300ක් පමණ වගා කර තිබෙනවා. වපුරා මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ දක්වා පොහොර නොලැබීම හේතුවෙන් මේ වන විට වගාව කහපැහැයට හැරමින් ඇති බව ගොවීන් පෙන්වා දෙනවා. අර පොහොරක ගැහුවට පස්සේ මේක මේ කොම්පෝස් ගහන්න කියලා කියනවා. ගොඩක් පුසල හැදිලා තියෙන්නේ තනකොළ. ඉතින් අපි මොකද කරන්න කියලා අපිටවත් තේරෙන්නේ නැහැ අප්පා. ඒ තෙල් බෝතලේ ගහන්න බෑ. ගඳ. අපේ අවුරුදු 18යි පුතා. පුතා තමයි තෙල් එක කලවගෙන. ඒ ළමයාට විස බීජයක් ගෑම ගියොත් කොහේ කියලා ගේන්නද කියන්නකෝ බෙහෙත් ටික. ඒ ළමයා තමයි තෙල් බෝතලේ අම්මා ගෙදර යන්නේ කියලා තෙල් පූඩිය කලවම් කරලා පෙරට තෙල් ගැහුවේ. මොනවත් இல்லන්නේ මහත් අපිට පොර ටික දුන්නා නම් මේ වල්ගා මේ ගොයංගස් මේ ගොයංගස් මේ ගොයන් කොහොම මේ දෙකෙන් වෙනස බලන්න වෙනස බලන්න ගොයංගහයි මේ වල්ගහයි උත බැරි නම් අඩේ තොපි අයින් වෙලා ඵලයව් නැත්නම් උඹලා මේකෙන් බේරෙන්න පුළුවන් නම් ගුවන් මගින් හරි අපිට පොර මිටි 1000ක් අමාරක්වත් මේ ගෙනත් දීපල්ලා මෙහාට මෙන්න සෞභාග්‍ය දැක්මයි හොඳයිද සතුටුයිද කියලා තමයි අහන්න වෙන්නේ මේ දෙක පෙන්නලා එමෙන්ම මැදිරිගිරිය පහේ ඇල ප්‍රදේශයේ ගොවීන් මෙවන විට කුඹුරු වපුරා දින 45කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා ගොවීන් පවසන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මගින් ලබා දුන් කාබනික දීර පොහොර භාවිත කළත් ඉන් පලක් නොමැති බවයි මේ හේතුවෙන් ගොවීන් වෙළඳපළින් කාබනික දීර පොහොර මිලදීගෙන කුඹුරු සඳහා යෙදීමට කටයුතු කළේ මේ අයුරින් මේ දින 45ක් වෙනා මුන්ගේ අම්මා අප්පා ගන්න මම බලන්න මාතු පොහොර ඇටයක් නැහනේ මේ ගහන්නේ මේ තුන්වැනි පාර මේ දීර පොහොරක් ගන්න ඌ ගෙනලා දුන්නා මොනවද මාළු බොකු කියලා මොනවද ඌෙන් ගහන්න පුළුවන් බල්ලෝ කන ගහපුවා උංගල් හයක් තියෙනවද කියලා බලන්න ගොලංගා මේ අතර හම්බන්තොට රන්ව ප්‍රදේශයේ කුඹුරු අක්කර 150ක් පමණ කාබනික පොහොර යොදා මෙවර වගා කර තිබෙනවා. නමුත් ගොවීන් පවසන්නේ රසායනික පොහොර නොමැතිව මේ වන විට සිය වගාවන් විනාශ වෙමින් පවතින බවයි. මේ බඩෙන් එන ගොයංගහ මේන්න. මේකේ මක්කද තියෙන්නේ. මුන්ට හේනම ගහන්න ඕන වේ. මහින්ද ආනන්දය තමයි මුව ආනන්ද. ගෙදර ගෑනි විලාප ගන්න කොච්චර බුදු මහත්යෝ ඇහන්නම් අපිට. මේ කන්නවත් යූරිය ටික කරන් දෙදී. තම වගාවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර කෘමිනාශක සහ දිලිරනාශක නොමැති වීම හේතුවෙන් වගාවන් විනාශ වන බවට වැලිමඩ බොන්චි ගොවීන් පවසනවා. මේන් හැදලා කරා. මේ ඔක්කොම පුල්ලි පණුවයි. මේවා කවුද කන්නේ? ඒක නිසා ඇමතුමා තමයි මේ කන්න එවන්න මල්ලක දාලා පාර්ලිමේන්තුවට ආවේ. එක වතාවකට බොන්චි ගෝණි 12ක් විතර කැඩෙන බොන්චි කොටුවේ සිය සතිය බොන්චි කිලෝ 20යි කැඩුවේ. ඉතින් බෙහෙත් පොහොර නෑනේ. ආණ්ඩුව වෙළඳ දැන්වින් දාන්න ඕනේ නෑ ගොවියට අර කහදපන් මේ කහදපන් කියලා. ගොවියට පොහොර ටික බෙහෙත් ටික නිසි වෙලාවට දුන්නා නම් ගොවියා වගා කරනවා. ගොවියා මේ කුඹුරු වල වෙන මොනව කරන්නේද? මේ අතර පවතින පොහොර අර්බුදයේ හමුවේ තම තේ වගාවේ අස්වැන්න අඩුවෙමින් පවතින බව පවසමින් කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනය ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා. ඒ ගල්ල කොට්ටව තේවතු යායේදී රජයේ ලියාපදිංචි කෘෂි ව්‍යවසායකින්ගේ ජාතික එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මතු ඇති පොහොර ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ ගොයන් වලට දින 50ක් 55ක් වෙන ගොයන්. ඔබට පැහැදිලිවම පේනවා වී කර්ලේ සයිස් එක. මේක මේ කාබනික දියර පොහොර පාවිච්චි කරලා ගත්ත කුඹුරක ගොවියෙක්ගෙන් ගලවගෙන ආපු ගොයන් පඳුරක්. නමුත් මෙන්න පීරිච්ච කරල් වල හැටි. මතක තියාගන්න තව මාස එකමාරකින් ලංකාවේ වී අස්සැන්න එළියට එනවා. එළියට ආවට පස්සේ ගොවියා අස්සැන්න හංග ගත්තොත් කෝටි දෙකක් ජනගහනය බඩගින්නේ කියන එකත් අපි කාරුණිකව මතක් කරනවා ඔබතුමන්ලගේ අවධානයට. මේ අතර පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පෙන්වා දෙන්නේ පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බවයි. ලබන මාසේ අන්තිම වෙද්දී ලංකාවේ ඇතුලේ විශාල සහල් ලිංගයක් ඇති වෙන්න පුළුවන් අර කිරිපිටි ගෑස් වගේම පෝලිං ඇති වෙන්න පුළුවන් ඒ වගේම අපි දැක්ක ආණ්ඩුව කියනවා ගොවියට වී කිලෝවක් වෙන රුපියල් 75ක මුදලක් දෙනවා කියලා ආණ්ඩුවට මේ අවුරුද්දේ නම් අපි හිතන්නේ වී මිල දී ගන්න අවශ්‍යතාවයක් වෙයි කියලා මොකද අද වෙළඳපොලේ වී කිලෝවක් උද්ගලික අංශයෙන් රුපියල් 95ට මිලට ගන්නවා හාල් කිලෝ එක මිල 300 දක්වා වුණත් යන්න පුළුවන් වසංගතයකට පිටිපස්සෙන් සාගතයක් එනවා කියලා හැබැයි මේ ලංකාවට මේ එන්න යන සාගතේ ආණ්ඩුව අප්පුඩි ගහලා එන්න කියලා කතා කරලා ආරාධනා කරලා ගත්ත ක් මිසක්ක ස්වභාවිකව ඇතිවෙච්ච දෙයක් නෙමෙයි මේක ආණ්ඩුව චේතනාන්විතව කරපු අපරාධයක් ලංකාවේ කෘෂි කර්මාන්තයට